සරක් ගෙවිලා වසරක් උදා වෙන වෙලාවේදී අපි මුලින්ම අහන්නේ මොකද රචින්නාහඬ කියන කාරණේයි නේද කෙනෙක් ඒ රචින්නාහඬ තුලින් තමයි අවුරුද්දට සූදානම් වෙන්නේ නමුත් නෝනා මේවා එපා කියලා නම් මං කියන්නේ නැහැ වැරදි කියලාත් මං කියන්නේ නැහැ මොකද ඒවා සමාජයේ දැන් බද්ධ වෙලා දින තේවල් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා මේවා කරන්න එපා කිව්වත් ඒවා නොකරන ලෝකයක් නෙමෙයි වර්තමානයේ තියෙන්නේ ඒ නිසා මේ කියන්නේ ඒවා කරන්න එපා කියන කාරණේ නෙමෙයි නමුත් ඒවා තියෙන අනුතුරුදායක බවයි ධර්මයේ තුලින් ධර්මානුකූලව අපි පැහැදිලි දිව්‍යාංගනාවක් ගියාම මේ දිව්‍යාංගනාවට දැඩි කේන්තියක් ඇති වෙනවා. ඒ කේන්තිය ඇති වුණාට පස්සේ මේ දිව්‍යාංගනාවේ කේන්තිය කොහොම හරි යටපත් කරගෙන දැන් අර තුවාල ලැබූ දරුවා නිසා ඇති වෙච්ච වේදනාවෙන් බුදුරයන් වහන්සේට අවිලා සැල කරනවා භාග්‍යවතුන් වහන්සේ ඔබේ ශ්‍රාවකීන් මේ විදියට මගේ මේ විමානයට අයිති ගහේ අතු කැපුවා අතු කපනකොට මගේ දිව්‍ය දරුවාගේ අත කැපිලා ගියා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඔබේ ශ්‍රාවකීන් බලවත් වරදක් කරනවා කියලා. ඒ මගේ දරුවාගේ දිව්‍ය දරුවාගේ අතේ මන්නපාරෙන් කැපිලා යද්දී භාග්‍යවතුන් වහන්සේ මට මේ හාමුදුරංග මරන්න හිතුණා කියනවා. එහෙමම විනය සඳහන් වෙනවා. මට මේ හාමුදුරංග මරන්න හිතුණා භාග්‍යවතුන් වහන්සේ කියලා. මොකද ඒ වෙලාවේ දිව්‍යාංගට අවශ්‍ය නම් ඒ ස්වාමීන් වහන්සේව මරන්න තිබ්බා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ මරන්න කියලා ආපු සිට මම ධර්මානුකූලව යටපත් කරගෙන මං එතෙන්ට ගියේ නෑ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිව්‍යාංගනාවට කියනවා ඔබ සැබෑම දක්ෂයෙක් ඔබේ ඇති වුණා වූ මරණීය චේතනාව යටපත් කර ගැනීම නිසා ඔබ ලොකු භාග්‍යයක් ලැබුවා නැත්නම් ඔබ බරපතල අකුසලයක් සිදු කරගන්න කියලා. ඒ වෙලාවේ ඒක අහලා බුදුරයන් වහන්සේ විනය නීතියක් පනවනවා නෝනා කිසිම උපසම්පදා භික්ෂුවකට ගහක් කපන්න ගහක අත්තක් සිඳින්න බෑ තේරුණාද එතකොට ඒ ගහක අත්තක් සිඳින්න බෑ කියලා බුදුරයන් වහන්සේ විනය නීතියක් පනවන්නේ ඇයි අර ස්වාමින් වහන්සේ අර ගසේ අත්ත කපන්න ගිහිල්ලා ඒ ගසේ විමානය හදාගෙන හිටිය දිව්‍යාංගනාවගේ දිව්‍ය දරුවාගේ අත කැපිලා ගිය නිසා එතකොට එහෙනම් බලන්න අපි දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ 12ට මුළු ප්‍රදේශයේම එක මොහොතේ ගිගුරුම් දෙන ආකාරයෙන් මහා රචින්න ගංගාව පත්තු කරනකොට ඔබ දකින්න අමනුෂ්‍ය ලෝකයේ කොච්චර අමනුෂ්‍යයෙන් පීඩා වෙනවා ඇද්ද නේද ගස්වලට අධිග්‍රහිත බුක් දෙවියෝරු ඉන්නවා බුම්මාට දෙවියෝරු ඉන්නවා බුදුරයන් වහන්සේ කියනවා ගහේ මුලට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා පොත්තට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා අරටුවට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා කොළේට දැල්ලට ඵලයට අධිග්‍රහිත දෙවියෝරු ඉන්නවා ඒ වගේම ප්‍රේත කොටස් අප්‍රමාණව ඉන්නවා එතකොට බලන්න මේසා එක මොහොතක ගිගුරුම් දෙන ගිගුරුම් හඬ තුල කොයිසම් අමනුෂ්‍ය ප්‍රමාණයක් විනාශයට නැත්නම් පීඩාවට පත් වෙනවා ඇද්ද කියලා බලන්න එතකොට එහෙනම් මේ 31 වෙනිදා රාත්‍රියේ උදා වෙන්නේ අරසා අමනුෂ්‍ය කොටස් වලින් ඇතිවෙනා වූ පීඩනය වෛරය දේශයත් එක්ක තමයි ලෝකය මතුවෙන්නේ. ඒ වගේම බලන්න තිරිසන් සත්තු කොයිසානම් පීඩාවකට පත් වෙනවද කියලා. කැදලිවල ඉන්න කුරුල්ල බිත්තර කොච්චරේ ශබ්දය නිසා විනාශ වෙලා යනවද කියලා බලන්න. එතකොට අපි දකිනවා 31 වෙනිදා රාත්‍රියට සමහර වෙලාවට බල්ලෙක් පූසෙක් ඒගොල්ලෝ දුවනවා හැංගෙනවා කොයිසා බියකින්ද ඒගොල්ලෝ ගත කරන්න කියලා බලන්න. එතකොට ඒ තිරිසන් සතුන්ගේ හිත තුලත් ඇතිවෙනා වූ ක්‍රෝධය වෛරය දේශය වාතලයට එකතු වෙමින් තමයි 31 වෙනිදා පළවෙනිදා උදෑසන ලබන්නේ. ඒ වගේම බලන්න පුංචි දරුවෙක් ඉන්න ගෙදරක ඒ දරුවා කොයිතරම් බියෙන් දෙදා රාත්‍රියට අර සද්දේ නිසා ගත කරන්නේ. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා කොච්චර පීඩාවකින්ද ගත කරන්නේ. එතකොට ඒ තියෙනා වූ අකුසල් ඒ තියෙනා වූ අර ද්වේෂ සහගත සිතුවිලිත් එක්ක තමයි අපි 31 වෙනිදා රාත්‍රිය අහවර කරන්නේ. ඒ නිසා නෝනා මේ කාරණා එක්ක බලද්දී බලන්න 31 වෙනිදා රාත්‍රිය අපි දැඩි ආකාරයෙන් ලෝභ ද්වේෂ මෝහයන් ඇති කර ගනිමින් තමයි අපි පළවෙනිදා උදෑසනට හැම කෙනෙක්ම මුණ දෙන්නේ. මොකද අරසා සත්ව හිංසාවක් සමාජය තුල සිද්ධ කරනවා. නමුත් ඒක අපිට පේන්නේ නැහැ, ඇස්වලට පේන්නේ නැහැ. ඒ නිසා කෙනෙක් මේවා විවේචනය කරන්න පුළුවන්. නමුත් අර දිව්‍යාංගනාව කතාව ගහද්දී මන්නපාරක් ගහද්දී ගහේ ඉන්න දිව්‍ය දරුවා අත කැපිල යනවා නම් මේසා විශාල රචින්න තොගයක් එක මොහොතේපත් වෙන මොළ වෙලාවේ මොනසා අමනුෂ්‍ය දිව්‍ය ස්වභාවයන්ට පීඩාවක් වෙනවාද කියන කාරණේ මේ මනුස්ස ලෝකයේ ආසිතෝ ජීවත් වෙන්න පීඩාවක් වෙනවාද කියන කාරණේ පැහැදිලි වෙනවා. එතකොට නෝනා එතනින්ම අපිට පේනවා 31 වෙනිදා රෑ 12 හමාර වෙන්නේ ඊට සම්බන්ධ වෙන සෑම මනුස්ස ප්‍රජාවම බලවත් ආකාරයෙන් ලෝභ ද්වේෂ මෝහයන් සකස් කරගෙන. දැන් බලන්න රචින්න එකක් පත්තු කරලා දාන කෙනා රචින්න එක පත්තු කරලා දාපු ගමන් එයා දුවනවා. එයා ළඟ ඉන්නවද?
එයත් තුලත් බියයි සකස් වෙන්නේ. පත්තු කරන කෙනා තුලත් බිය සකස් වෙනවා. ඒ නිසා එයත් රටින් එක දාලා පැනලා දුවන්න ඕනේ. නැත්නම් එයත් විනාශ වෙනවා. ඒ වගේ පත්තු කරන කෙනාත් බියට පත් වෙලා තමයි ඒ රටින් එක පත්තු කරන්නේ. බියක් කියන්නේ මොකද්ද එතනක් සිද්ධ වෙන්නේ? අකුසලයක්. එහෙමනම් බලන්න අපි පිරිත් දේශනයක් කරද්දී පිරිත් සත්‍යායනයක් කරද්දී මොකද වෙන්නේ? ඒ පිරිත් හඬ අහලා හැමෝම සතුටු වෙනවා. දෙවියෝ සතුටු වෙනවා, මිනිස්සුයෝ සතුටු වෙනවා, අමනුෂ්‍යයෝ සතුටු වෙනවා. එතකොට බලන්න පිරිත් හඬ අහලා යම් කෙනෙක් සතුටු වෙනවා වගේම ඒ සතුට නිසා ඒ අයගේ ආයුෂ වර්ණය සැපේ බලය වැඩි වෙනවා වගේම අර රචින්නා හඬ නිසා වේදනාවට පීඩාවට පත් වෙනා වූ මිනිස්සෙගේ හදවත්වල වේදනාවේ අමනුෂ්‍යයෙගේ හදවත්වල වේදනාව ද්වේෂය වාතලයට සමාජයට එකතු වෙමින් තමයි හැමදාම පළවෙනිදා උදෑසන ලබන්නේ. ඒක පැත්තක්. අනිත් පැත්ත සමහර වෙලාවට හෝටල් ආශ්‍රිත ඔය කියනා විදිහට එදා රාත්‍රියේ ඒගොල්ලෝ විනෝද වෙලා කාලා බීලා සතුටු වෙලා තමයි ඒගොල්ලෝ 31 වෙනිදා රාත්‍රියේ ඉඳන් අලුත් අවුරුද්දට මුණ දෙන්නේ. එතකොට එතනත් මොකද්ද වෙන්නේ? නිරේතුරුවම ලෝභ ද්වේෂ මෝහයන් මත්පැන් පානය කළ සතුටු වෙලා විනෝද වෙලා කොතනකත් එතන වැඩෙන්නේ පංච නීවරණයක් සප්තබොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණයන් වඩාගෙන තමයි ඒ ප්‍රභූ පැලැන්තියත් 31 වෙනිදා ඉවර කරලා පළවෙනිදාට මුණ දෙන්නේ. ඒ නිසා නෝනා මේ සෑම දිනෙකම පළවෙනිදාට අලුත් අවුරුද්දට මුණ දෙන්නේ බලවත් වූ අකුසල් කන්දරාවක් දරාගෙන තමයි ඉස්සරහට එන්නේ. ඒ නිසා එවැනි අකුසල් කන්දරාවක් දරාගෙන ලෝභ ද්වේෂ මෝහයන් දරාගෙන සිල්පද බිඳගෙන අපි අලුත් අවුරුද්දට මුහුණ දෙනවා නම් කවදාකවත් ඒ ලැබුවා වූ වසර නෝනා සුබ වසරක් බවට පත් වෙන්නේ නැහැ.